හොඳයි පරිගණක වර්ගීකරණය කියන මෙම පාඩම සඳහා ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. කම්පියුටර් ෆන්ඩමෙන්ටල්ස් තමයි අපි මේකෙන් කතා කරන්නේ. මෙතන පරිගණක වර්ගීකරණය ගැන ඒක මුලින් බලමු. පරිගණකයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ දන්නා පරිදි පරිගණකයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික උපාංගයක්. මේකට පුළුවන් දත්ත ලබා ගන්න, ගබඩා කරන්න, එහෙම දත්ත සකස් කරන්න, ඒ වගේම යම්සි අපිට අවශ්‍ය ප්‍රතිඵලයක් ලබා දෙන්න පුළුවන්. එතකොට පරිගණක අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රමාණය, වේගය සහ භාවිතයන්. එයාලින් භාවිතානම් හාඩ්වෙයාම් සොෆ්ට්වෙයාම් නැත්නම් දෘඩාංග සම්මුතුකාංග අනුව මේ වර්ගීකරණය කරන්න පුළුවන්. එතකොට මන්දක තියාගෙන පරිගණකයක් කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක්. ඒකට පුළුවන් දත්ත ලබා ගන්න, සකස් කරන්න, කබඩා කරන්න සහ අපිට අවශ්‍ය ප්‍රතිඵලය ලබා දෙන්න. එතකොට මේ වර්ගීකරණය කරන්න පුළුවන් ප්‍රමාණය, වේගය සහ භාවිතයන්. භාවිතාන හාඩ්වෙයාර් සහ සොෆ්ට්වෙයාම් නැත්නම් දෘඩාංග සහ මෘදුකාංග. එතකොට අපි හාඩ්වෙයාර් කියන එක බැලුවොත් එහෙම හාඩ්වෙයාර් ද ටැන්ජිබල් physical equipment of the computer that can be seen and touched. එතකොට හාඩ්වෙයාර් කියන්නේ ටැන්ජිබල්. ටැන්ජිබල් කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන් කියන එක. එහෙමනම් අපිට පිටින් දැක ගන්න පුළුවන් කියන එක. එතකොට අපිට පරිගණකයක් ඕන. දැන් අපි නිවසේ තියෙන පරිගණකයක් බලන්න. එතකොට පරිගණකයේ තියෙන කම්පියුටර් කේස් එක. එතන මේ කේස් එක කියන එක ඒක ඇතුළත තියෙනවා තවත් උපාංග ගොඩක්. විශාල ප්‍රමාණයක් තියෙනවා මේ කේස් එක ඇතුළත පෙට්ටියක් වෙන උපකරණ. එතකොට මේ කේස් එක කේසින් එක ඇතුළත තියෙන එක අපිට දැක ගන්න බෑ. නමුත් ඒවත් අපි හාඩ්වෙයාර් විදිහට ගණන් ගන්න. කේමුගේ කේසින් එක විවර කරොත් අපිට පුළුවන් ඒක බලා ගන්න. ඒ වගේම මොනිටර් එකක් අපේ තිරය කියලා කියනවා. මේක CRT සහ LCD එහෙම නැත්නම් cathode ray tube or liquid crystal display කියන එක. ඒක cathode ray tube කියන්නේ TV එක cathode නාල. ඒ පැරණි කාලේ TV වගේ රූපවාහිනී යන්ත්‍ර වගේ. ඒක දැන් භාවිතය අඩුයි. ඊළඟ LCD liquid crystal display. මේක තමයි අපිට ඉතාම බහුල වශයෙන් භාවිත වෙන මේ අවස්ථාවල. ඒකට අරතරම් ප්‍රමාණය විශාල නැහැ. තම තුනි ඉතින් ඒ වගේම ගුණාත්මක වායය වැඩි රූපවල CRT මොනිටර් එකට වඩා. ඊළඟට කීබෝඩ් එක contain numbers and letters like a typewriter. ඒක කීබෝඩ් එකක් කියන එක අපිට දැකලා තියෙනවා. typewriter එක වගේ type කරන එකද. අකුරු තියෙනවා, අංක තියෙනවා, වෙනත් function keys තියෙනවා, තව තව keys වර්ග තියෙනවා. මේකෙන් තමයි අපි දත්ත ඇතුලක් කරන්නේ. ඒ වගේම mouse එක කියන එක ඔබ දන්නවා. ඒකෙන් mouse එකේදී අපිට මා ලෙෆ්ට් ක්ලික් රයිට් ක්ලික් කියලා තියෙනවා. ලෙෆ්ට් ක්ලික් එකෙන් අපිට තේරීමක් කරන්න පුළුවන්. රයිට් ක්ලික් එකෙන් අයි අදාළ අවස්ථාවට යොමු වෙලා තියෙන ක්‍රියාවන් එහෙම ඇක්ෂන්ස් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟ disk drivers floppy hard cd dvd flash කියන ඒවා තියෙනවා. ඒකට මේකෙන් floppy කියන එක නම් භාවිතේ නැහැ. නමුත් අතීතේ පරිණි පරිගණකවල තියෙන එකම hard disk එකක් විදිහට ඇතුළත තියෙන අර කේසින් එක ඇතුළත CD DVD ROM එක පිටින් දැකලා ඇති flash drive එකකට pin drivers කියන ඒවා තියෙනවා. ඊළඟට ශබ්දය පිටර ගැනීමට speakers භාවිත කරනවා මේ පරිගණක. එතකොට hardware එකක් කියන්නේ අපිට අතින් අල්ලන්න පුළුවන්, එහෙම නැත්නම් දැකිය හැකි දෙයක්. එතකොට computer case එක උදාහරණ විදිහට ගන්න පුළුවන්. monitor එක, keyboard එක, mouse එක, disk drivers, speakers කියන ඒවා. ඊට පස්සේ පරිගණකයක කොටස් අපි හඳුනා ගන්නමු. මේ මම ඡායාරූපයක් මෙතන යොදලා තියෙන පරිගණකයක්. දැන් මේක බලන්න මේ ඊතලයෙන් මෙන්න මේකට අපි කියන මොනිටර් එක කියලා. මෙන්න මේ ඊතලයෙන් පෙන්වන කරන එක තිරය. ඔබ නිවසේ පරිගණකයක් තියෙනවා මේක ඔබ දකිනවා. මේක සාමාන්‍ය පුද්ගල පරිගණකයක් පිළිබඳ තමයි කතා කරන්නේ. ඊට පස්සේ මෙතන තව එකක් තියෙනවා මේ කීබෝඩ් එක කියන එක මම දැන් කතා කරපු කීබෝඩ් එක මෙතන යතෝපූර්ව කියලා කියන සිංහලෙන්. ඊට පස්සේ මෙන්න මේ කුඩා උපකරණයට අපි කියනවා මවුස් එක කියලා. මේ තියෙන එකේ උපකරණ. ඊළඟට අපි මෙන්න මෙතන ගන්නවා මේ printer එක. නැත්නම් මුද්‍රණ යන්ත්‍රය කියලා කියනවා. පරිගණකයේ මේ සකස් කරන දත්ත අපිට පිටතට ලබා ගන්න දෙන උපකරණය. ඊළඟ මේක speaker. ඒ කියන්නේ ශබ්ද හැවෙන දේවල් අපිට ශ්‍රවණය කිරීමට.
පරිගණකින් උපදවන ශබ්දය සහ අපි කැමති මියුසික් වීඩියෝස් වැනි දේවල්. ඊට පස්සේ කම්පියුටර් කේස් එක තියෙනවා. දැන් මේ කම්පියුටර් කේස් එක ඇතුලේ ප්‍රොසෙසර් ඉන්සයිඩ් කියන මේ වරහන් ඇතුලේ දාන්න මේ ප්‍රොසෙසර් එකක්. එහෙම නැත්නම් සකසණයක් තියෙනවා. ඒක ගැන මම ඉදිරියේදී කතා කරන්නම්. ඊට පස්සේ මේ කේසින් එකේම බලන්න තවත් මෙන්න මෙතන උපන් ගියක් තියෙනවා. මෙන්න මේකට කියනවා CD ROM. ඒවට DVD ROM කියලා අපි මෙන්න මේ හැටි කියන උපාංගයට කියනවා. මේක අපිට CD DVD තැටි දාවණය කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන ඉතලෙන් පෙන්වලා තියෙන මේ කළු පාට ඊට පහලින් මේක අපි floppy disk drive floppy disk දාවකය කියලා කියනවා. දැන් වර්තමාන පරිගණකවල මේ භාවිතා වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබට කියන්න ඕනේ මෙන්න මේ බඩ list part of a computer only on not and write a brief description of what they do in your own work. You may also draw a computer and label it from 4x dragon. එතකොට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් ඔබ ලියා ගන්න. පරිගණකයක මූලික කොටස් හඳුනාගෙන ඒවා පිළිබඳ ඔබේ වචනින් විස්තර කරන්න. මේ සඳහා මේ පහත දක්වා ඇති ආකාරයේ පරිගණකයක රූප සටහනක් ඇඳ කොටස් නම් කිරීම තද නම් කිරීම මගින් මෙම විස්තර කිරීම සිදු කරන්න. ඔබට තියෙන පරිගණකයේ කොටස් මෙන්න මේ විදිහට මේ මොනිටර් එක කීබෝඩ් එක මේ විදිහට ලියලා දැන් මම කියපු කරුණු භාවිතයෙන් ඔබ මේ පිළිම විස්තර කරන්න. ඒ වගේම ඔබ මේ වගේ පරිගණකයක රූපයක් ඇඳලා මෙන්න මේ විදිහට නම් කරන්න. නම් කරලා ඔබේ විස්තරය ලියන්න. එකේ කොටස පිළිමන. ඒකට පිළිතුර වඩාත් පැහැදිලි වෙනවා. ඒක මේ වගේ ප්‍රශ්නයකට උත්තරයක් ලියනවා. මම දැන් ඔබ මේක සකන් කරගන්න දෙති කියලා සකන් කරගන්න දෙව පරිගණකයක් ඇඳලා මේකට මොනිටරේ කීබෝඩ් එක මවුස් එක එහෙම නැත්නම් මවුස් එක printer ඊළඟ මේ floppy disk sorry මම කියන්නේ මේ casing එක පරිගණක casing එක ඒකට මේ casing එක තුල තියෙන CD DVD ROM එක floppy disk එක එහෙම නැත්නම් floppy disk drive එක තියෙනවා ඊළඟට ඔබට ශබ්දය වගේ දෙයක් පිටට ගන්න මේ වගේ speakers තියෙනවා ඒක මේක සටහන් කරගන්න මේක සටහන් කළා මේ එක එක උපාංගවල විස්තරයක් ඔබ සිදු කරන්න ඊට පස්සේ මේ රූපේ ඇඳලා වෙන වෙනම විස්තර කරනවා. මොනවා පිළිවි කියලා බලමු ඉන්පුට් ඩිවයිසස් කියන්නේ මොනවද කියලා ඊළඟට. දැන් ඔබ දැන් තමයි දන්නව ඉන්පුට් ඩිවයිස් එක තමයි කීබෝඩ් එක මම දැන් ටක් කියලා තිනවා. ඒ වගේ ඊළඟ උපකරණය තමයි මවුස් එක මේ ඔබට පහලින් පේන ඡායාරූපය. මවුස් එකයි කීබෝඩ් එකයි. ඊට පස්සේ මේ ජොයිස්ටික් එක එහෙම නැත්නම් මේ ක්‍රීඩා හරිගෙන ක්‍රීඩා වලදී භාවිත වෙනවා. ඊළඟට ටච් පෑඩ් එක කියලා තව එකක් තියෙනවා. මේක ටච් ස්පර්ශ තීරය කියලා ස්පර්ශක තීරය කියලා සිංහලෙන් කියනවා. කියන්නේ සාමාන්‍ය ස්මාර්ට් ෆෝන් එකක ඔබට කියලා. ඒ ස්මාර්ට් ෆෝන් එක තියෙන්නේ ටච් එක. ඒ කියන්නේ අපිට මවුස් එකක් නැහැ. අපේ ඇඟිලි වලින් ටච් කරලා අපිට අවශ්‍ය විධානය ලබා දෙන්න පුළුවන්. ඊළඟට මේ ටච් ස්ක්‍රීන් එක කියන්නේ ඒකයි. පරිගණකයේ තියෙන මේ මොනිටරේස් ඇතම් විට ටච් කියන්නේ ස්පර්ශ ඒක සංවේදී තිරයක් වෙන්න පුළුවන්. ඒක මෙන්න මේම ස්ටඩිය අපි කියන එක ටච් ස්ක්‍රීන් එකක් කියලා. ඒක ඔබට මවුස් එකක් අවශ්‍ය වෙන්නේ ඔබේ අතෙන් ඇඟිලි තුඩුවලින් අවශ්‍ය විධානය ලබා දෙනවා. ඊට පස්සේ බාකෝඩ් රීඩර් කියන්නේ ලේසකින් එකක් ආධාරයෙන් විශේෂයෙන් ඔබ දැකලා තියෙන පොයින්ට් ඔෆ් සේල් සිස්ටම් එහෙම නැත්නම් සුපර් මාකට් වගේ දේවල් වල ඔබ භාණ්ඩයක් ගෙනිච්චට පස්සේ අපි අන්තිමට බිල ගෙවීමේදී කරන්නේ අර ස්කෑනර් එකක් වගේ උපකරණයක් තියෙන එකේ බාඩ් අපේ භාණ්ඩයේ තියෙන බාකෝඩ් එක තල්ලනවා. එහෙම නැත්නම් ස්කෑන් කිරීමක් කරනවා. ඒ ස්කෑන් කිරීමෙන් ඇල්ලීම මගින් ඒ ගබඩා කරලා තියෙන දත්ත අණුයි භාණ්ඩේ මිල වර්ගය සඳහන් වෙනවා. ඒ මිලේ භාණ්ඩේ වර්ගය මිල පිළිබඳ සඳහන්. ඒ විදිහට ඔබ බිල්ලි ගත්ත භාණ්ඩ ලයිස්තුවේ මිල අන්තිමට සැකසලා එහෙම සඳහන් මේ බාකෝඩ් එක තමයි භාවිත වෙන්නේ. ඊළඟ මේ ස්කෑනර් එක කියන එක අපිට පුළුවන් යම් හાર્ඩ් කෝයෙන් ලියවෙලක් වනිද පරිගණකයට සොෆ්ට් කොපියක් එහෙම නැත්නම් ඡායාරූපයක් වනිද පරිගණකයට ඇතුල් කිරීමට මෙන්න මේ සොෆ්ට් කොපිය බවට පරිවර්තන කිරීමට මේ ස්කෑනර් එක කියන එක ගන්නයි බාරතන. ඒකට ඔබ මූලික වශයෙන් මාත් තියෙන ඉස්ක ඉන්පුට් ඩිවයිස් කියන එකේ මොනවාද කියන එක ඊළඟට මේ මයික්‍රෝෆෝන් එක එහෙම නැත්නම් ආදාන උපකරණ කියලා කියන මේ ඉන්පුට් ඩිවයිස් වලට මේ මයික්‍රෝෆෝන් එක කියන්නේ තපි ශබ්දය ඇතුළත් කිරීමට භාවිතා කරන උපාංගයක්. يعني මයික් එක කියන එක ලැන් ඩිජිටල් කැමරාස් වලින් අපිට පුළුවන් වීඩියෝස් එහෙම නැත්නම් ෆොටෝස් ඡායාරූප වගේ දේවල් පරිගණකයට ඇතුළත් කිරීම. මේ පාලින් දැක්කනම් මවුස් එක ඊළඟට මේක කීබෝඩ් එක. එහෙනම් ඔබ මූලික වශයෙන් මතක තියාගන්න පුඩ්ඩි වශයෙන් ආදාන උපකරණ වල කීබෝඩ් එක
යතුරුපුර ඊළඟට මවුස් මූසිකය ජොයිස්ටික් එක ටච් පෑඩ් එක ටච් ස්ක්‍රීන් එක දෙකම එකට යනවා බාකෝඩ් රීඩර් එක ස්කෑනර් එක මයික්‍රෝෆෝන් එක ඩිජිටල් කැමරාස් කියන එක තියෙනවා ඉතින් ඊට පස්සේ අපි බලමු අවුට්පුට් ඩිවයිසස් කියන එක මොනිටර් එක ඔබ දන්නවා මොනිටර් එක කියන්නේ සීන් ද ටෙක්ස් දැට් ඩිස්ප්ලේ ඉන්ෆෝමේෂන් සච් ඇස් ටෙක්ස් නම්බර්ස් එන්ඩ් අපිට පරිගණකයේ සකස් කරන ඕනෑම දෙයක් උදාහරණයකට අක්ෂර එහෙම ඉලක්කම් රූප වීඩියෝ වගේ දේවල් පෙන්වන්නේ මෙන්න මේ මොනිටරින් ඒක තමයි මේක අපි සොක්කොපියක් කියලා කියනවා කියන්නේ අපිට මේක අතින් අල්ලන්න බෑ අපි දකින්න විතරයි පුළුවන් ඒ වගේ ප්‍රින්ටර් කියන්නේ ඒක වෙනස් උපාංගයක් මේකෙන් අපිට පුළුවන් මේ පරිගණක තිරේ දකින්න දේවල් හાર્ඩ් කොපියක් විදිහට ප්‍රින්ට් කරලා ගන්න කියන්නේ කොලේකට ප්‍රින්ට් කරලා ගන්න ඒකට ඒක අපිට හાર્ඩ් කොපියක් වගේ අපින් අතින් අල්ලන්න පුළුවන් ඒක නිසා අපි කියනවා මේකට හાર્ඩ් කොපි කියලා ඒක මොනිටරින් පෙන්වන දැසුන් වලට අපි කියනවා සොෆ්ට් කොපි ප්‍රින්ටර් එකකින් ලබා දෙන ලිය වීඩියෝට අපි කියනවා හાર્ඩ් කොපි කියලා ඊට පස්සේ ස්පීකර් එක කියන්නේ මේ ස්පීකර් එකෙන් මම දැනටමත් ඔබට කිව්වා අපිට වොයිසස් ශබ්ද සංගීතය වීඩියෝ වැනි දේවල් වල තියෙන ශබ්දේ ඒ වගේම පරිගණකයෙන් නිකුත් කරන වෙනත් ඔය සංඥා වල් වගේ දේවල් ඔබට මේ ස්පීකරේ මගින් ශ්‍රවණය කිරීමේ හැකියාව තියෙනවා ඒකට අවුට්පුට් ඩිවයිස්වල මූලික වශයෙන් මතක තියාගන්න මොනිටර් එක ප්‍රින්ටර් එක සහ ස්පීකර් එක කියන්නේ මොනිටර් එකෙන් ලබා දෙන කොපි අපි කියනවා සොෆ්ට් කොපි කියලා ප්‍රින්ටර් එකෙන් ලබා දෙන කොපි හાર્ඩ් කොපි කියලා කියනවා ඊට පස්සේ මේ සකසනේ කියන එක මම කිව්වා අර කේසින් එකේ මේ ටවල් එක ඇතුලේ තියෙනවා කියලා සකසනේ මෙන්න මේකේදී මෙන්න මේකේදී මම කිව්වා වෙන මෙතන මෙන්න මේ සකසනේ මෙන්න මේ පෙට්ටිය වගේ කේසින් එක ඇතුලේ තියෙනවා කියලා සකසනයක් ඇති ඒකෙන් ඇතුලේ තියෙන්නේ කියලා කිව්වා. අපි අන්න ඒක ගැන තමයි දැන් අපි දැරීමට යන්නේ. මේකට අපි සෙන්ට්‍රල් ප්‍රොසෙසින් මැද සැකසුම් මේක කිය. CPU මේක මතක තියාගන්න. CPU කියන්නේ Central Processing Unit. මේක අපි කියනවා පරිගණකයේ හදවත. එහෙම නැත්නම් brain එක මොළය කියලා හඳුන්වනවා. පරිගණකයට ඇතුල් කරන දත්ත තොරතුරු බවට පත් කිරීමේ ක්‍රියාවලිය සිදු කරන ලබන මූලික උපාංගය තමයි ප්‍රොසෙසර් එක කියලා කියන්නේ. මේ ප්‍රොසෙසර් ගැන මම බොහෝ දුරට සාකච්ඡා කරලා තියෙනවා මගේ අනිත් පාඩම් වල. මේ ලින්ක්ස් මේ වීඩියෝ එක තුරදී ඔබට යොදන්න. ඒකට ඔබට ඒ පිළිබඳව තවදුරටත් හැදෑරීමක් කරන්න පුළුවන්. ඔබ දැනට මතක තියාගන්න ප්‍රොසෙසර් එක කියන්නේ මධ්‍ය සැකසුම් මේක කියලා කියනවා සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් මේක පරිගණකයේ හදවත නේද මොළය කියලා කියනවා සියලුම ඇතුළු කරන දත්ත සැකස් ස්කීම් කියලා විරුද්ධ කරන්නේ මේ මොළය එහෙම නැත්නම් මේ ප්‍රොසෙසින් එක ප්‍රොසෙසර් එක මගින් පරිගණකයේ මොළය හා ප්‍රොසෙසර් එක මගින් මේ සාම්පල් රූපයක් ඔබට දාලා තියෙනවා සාම්පල් එකක් දැච්චි ඉමේජ් එකක් ඡාය රූපයක් දාලා තියෙනවා මේ ඡාය රූපයේ තියෙන්නේ ඉන්ටෙල් වල සමාගම් නිෂ්පාදනය කරන XP ප්‍රොසෙසර් එකේ ඉහළින් පෙනුම. මම යටිපස්සේ මෙන්න දැක්කොත් එහෙම පුළුවන් මේක මේ පින් පින් කියන්නේ ඇල්පින් තුදු තුදු විශාල ප්‍රමාණයක් තියෙනවා යටට. ඒකෝට මදර් බෝඩ් එක කියලා කියන්නේ ඒක තමයි මේක සවි වෙන්නේ මවපුරු. ඒකෝට මේ මවපුරු වලින් තමයි මදර් බෝඩ් එකට මේක සවි වෙනවා. ඒක පිටල් දෙනවා මේ කේසින් එක ඇතුලේ. ඊට පස්සේ ස්ටෝරේජ් ඩිවයිසස් කියන්නේ මේ කොළ පාටින් මම දැක්කනේ මේ ස්ටෝරේජ් ඩිවයිස් වලින් එහෙම නැත්නම් අපි දත්ත ගබඩා කරන උපකරණ උපාංග වල වැඩිම ඒ කියන්නේ දත්ත ධාරිතාවය ගැන තමයි අපි කතා කරගෙන යන්නේ. ඒක මේ අතට අපි බලමු ෆ්ලෑෂ් එක. අපි මේ pen drive එකට මේක නියාරදි වචනේ ෆ්ලෑෂ් drive එක. ඊට පස්සේ jump එක එහෙම නැත්නම් thumb drive කියලා කියනවා. මෙන්න මේවා අපිට gigabyte 2 එකේ සිට ඉහළට. අපිට මේ pen drive සම ඇතන වර්තමාන TB වල terabytes වල ඉන්න ගන්න පුළුවන් pen drive. ඊට පස්සේ අපිට CD ROM එකක්. CD එකක් මතක තියාගන්න megabyte 640යි පුළුවන්. CD එක. ඊට පස්සේ DVD එකක් ගත්තොත් gigabyte 17ක්. වගේ capacity එකක් පුළුවන්. සාමාන්‍ය එකක් 4.7 gigabyte වගේ. ඒක dual layer මන්ත layers දෙකක් තියෙන capacity එකක් ඒ වගේ දෙකුණයක්. දත්ත ගබඩා කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ hard drive එකක් hard drive එකක් කියන්නේ මේක පරිගණක ඇතුළත තියෙන කේසින් එක ඇතුළත තියෙන උපාංගයක්
මේක නම් මම සාකච්ඡා කරලා තියෙනවා මගේ වෙනත් පාඩම් වලට මම මේ පීමට ලින්ක්ස් ඔබට යොදන්නම්. එතකොට මේකත් අපිට ගිගාබයිට් 80 සහ එහෙම නැත්නම් ටෙරාබයිට් දක්වා මේක ධාරිතාවය වෙනස් වෙනවා. එතකොට මම තියාගන්න ස්ටෝරේජ් ඩිවයිස් එකෙන් අපිට පේනවා මේ ෆ්ලෑෂ් ඩ්‍රයිව්ස් තියෙනවා, CD ROM, DVD, hard drives කියනවා. එතකොට hard drives කියනවා විශාල ධාරිතාවක් තියෙනවා. CD ROM කියන්නේ ඉතා කුඩා ධාරිතාව. මේවා තමයි සසඳන විට. ඊට පස්සේ DVD කියන්නේ කුඩා ධාරිතාව. ඊළඟට ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක කියන එකත් අපිට පුළුවන් අපේ අවශ්‍යතාවය අනුව සකසගන්න. ඒකත් තියම් හොඳ දෑ උපාංගය. දැත්තක වඩා කිරීම සන්න. ඊට පස්සේ පෙරිපිලස් කියන ඒවත් මේ පරිගණක ගැන ඉගෙන ගන්න මූලික හැඳින්වීමේදී මේ පෙරිපිලෝ කියන වචනේ භාවිතා කරනවා. පෙරිපිලෝ කියන්නේ මොකක්ද? පරිගණකයක කේසින් එක අර මම මුලින් පෙන්නන රූප පරිගණක රූප සටහනේ කේසින් එකේ තියෙන පෝට් සෙන්ට සොකට් භාවිතා කරලා මේ පෙරිපිලල් ඩිවයිස් අපිට පිටතින් හඳුනා හසරි කිරීමට පුළුවන්. මේකේ කාර්යය තමයි පරිගණකයක හැකියාවන් තවදුරටත් වර්ධනය කිරීම සඳහා තමයි පෙරිපිරල් ඩිවයිසස් කියනවා භාවිතා කරන්නේ. දැන් මේ බොහෝ විට පිටින් කේසින් එකට පිටතින් තමයි හසවි ගන්න. දැන් ඕගානක් කියන බලන්න printer එක කියන එක. දැන් අපිට අන්න කේසින් එකක් ගන්නකොට පරිගණකයක printer එකක් දෙන්න එක අපි පිටින් ගන්නවා. scanner එකක් කියන එක. මයික්‍රෝෆෝන් එක, ස්පීකර් එක, කැමරා වගේ ඒවා අපිට ගන්න නැහැ. ගන්න දැන් දෙන්නේ නැහැ. ඒවා පිටින් සරි කරනවා. අන්න ඒව තමයි උදාහරණ ඇටියට ගන්න පුළුවන් පෙරිපෙල් දෙක. ඒකෙන් අපිට දැනට තියෙන පරිගණකයට වඩා යේ කාර්යක්ෂම කරා හැකි කාර්යයන් තවදුරටත් වර්ධනය කිරීම තමයි කරන්නේ. මම මතක තියාගන්න පෙරිපෙල් දිවස් පිටින් සවි වෙනවා. එතකොට ඒ වට උදාහරණ ඇටිය ප්‍රින්ටරය, ස්කෑනර්, මයික්‍රෝෆෝන්, ස්පීකර්ස්, කැමරා වගේ ඒවා ගන්න පුළුවන්. ඊළඟ ඩිස්ක්‍රයිබර්ස් වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට මේ ඩිවයිස් වලින් අපිට පුළුවන් ඉන්පුට් කරන්න තේ වගේම අවුට්පුට් එක. දත් ඇතුළු කරන්න පුළුවන් පරිගණකයකට ඒ වගේම දත් පිටතට ගන්න පුළුවන් නේ මයික්‍රෝෆෝන් එකක් වගේ එකක් අපිට පුළුවන් දත් ඇතුළු කරන්න. අන්න පිටතට ලබා ගන්න ඕන අපිට පුළුවන් ස්පීකර් එකක් වාල් ගන්න. මේ ඩිජිටල් කැමරා ගන්න අපිට දත් ඇතුළු කිරීම පුළුවන්. ඒ වගේ. ඊළඟට අපි දැන් අර ඉන්පුට් ඩිවයිසස් කියවම මම දැන් තනතුරුන දීලා තියෙනවා මොකද මවුස් එක, ජොයිස්ටික්, කීබෝඩ් එක, ස්කෑනර් කියන එක. ඊළඟට අවුට්පුට් ඩිවයිසස් කියන එකෙන් මම මතක තියාගන්න මොනිටර්, ප්‍රොජෙක්ටර් එක, ස්පීකර් කියන එක. ඒක නම් දැන් තත් සාකච්ඡා කරලා තියෙනවා. ඒක මේ කොළපාටින් දක්වලා තියෙන වචන ගැන විශේෂ සැලකි මම පෙරිපෙරල් ඩිවයිස් එකක් කියන්නේ ඩිවයිස් එකක්. මේක පරිගණකයට පිටතින් සවි යන්නේ. මේ බොහෝ විට මේක පරිගණකයේ හැකියාවන් බෝල්ටරෙම ඇත්තටම මේ කාර්යය තමයි පරිගණකයේ තිබෙන හැකියාවන් තවදුරටත් ඉහළ නැංවීම. මම පෙරපිරු දිවස් එකකින් කරා. මම මේවා අපිට තියෙන සයිවන්නේ. එතකොට මේවට ඔබ උදාහරණ වැඩි මතක තියෙන printer එක, microphone එක, speaker එක, කැමරාවක්, disk drive එකක් ගන්නතු. හිත වෙයිදේ වගේ මතක තියෙන පෙරපිරු දිවස් වලින් අපි data තුල ගන්න, පිට කරන්න, පිට දෙ ගන්න පුළුවන්. data තුලත් කිරීම සඳහා අපි භාවිත කරන මේ input devices output devices කියලා කියන එකට input devices වලට උදාහරණ ඇටින් mouse එක, joystick එක, keyboard එක, scanner එක ගන්න පුළුවන්. output devices වලට උදාහරණ ඇටින් monitor එක, projector එක, speaker එක ගන්න පුළුවන්. හද මේ ඔබට තේන්නේ ඒකේ ඡායාරූප ටිකක් මෙදීනේ. joystick එක කියන උපාංගය මේ පරිගණක ක්‍රීඩාවලදී. ඊළඟ මේ microphone එක කියන උපාංගය. ඊළඟ අපි මේ ඊළඟ පරිගණක ඊළඟට නැතුවම බැරි. එදයක් තමයි software එක නැත්නම් මොදු කාන් කියන එක. ඒකට අපි මෙච්චර මේ බොයින් මේක කතා කරේ බොහොමිට hardware. මට tangible. මේක අපිට පිටින් ඇල්ලිය හැකි, මට මතක හැකි එහෙම නම් දැකිය හැකි. නමුත් software කියලා කොටසක් තියෙනවා කියලා ඔබ දැනගන්න ඕනේ. මේ software වල කොටස තමයි මේ බලන්න මේ කොළපාටින් දැක්වලා තියෙන කොටස. මේක intangible. මේක අපිට ලබා ගන්න බැහැ. intangible කියන්නේ අපෙන් ඇල්ලිය නොහැකි කියන එකයි මේ කියන්නේ. intangible set of instructions that tells the computer what to do, no as programs or software කියලා කියනවා. ඒක පරිගණකයකට කල යුත්තේ කුමක්ද කියන එක පිළිබඳ උපදෙස් මාලාවක් තමයි අපි මේ software එකක් කියලා කියන්නේ. ඒකට ඒක අපිට පිටින් දෙන්නේ අල්ලන්න බෑ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් කියලා කියන්නේ නැත්නම් software programs කියලා කියන්නේ.
මේ උදාහරණ හැටියට ගන්න පුළුවන් මේ Windows 7 කියන XP කියන උපාංගය. එහෙනම් Windows 7 කියන එක ඔබ හොඳටම දන්නා අහලා ඇති. ඔබ මුරුදු කාගේ ඔපරේටින් සිස්ටම් එක කියලා අපි කියනවා මේවට. Windows 7 කියන මුරුදු කාගේ. එහෙම නැත්නම් Windows XP, Windows 8, Windows 10 වුණාගේ. ඊළඟට අපිට software වර්ග ගමු. software කියවම පොදු එක වචනය නෙමෙයි තව දුරට වර්ග වෙනවා. operating system softwares කියලා දෙනවා. මේ operating system software එක කියන්නේ මෙහෙයුම් පද්ධති මුදුකාංග කියලා කියනවා. එතකොට මේකෙන් තියෙන්නේ පරිගණකයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම. ඒ කියන්නේ මේකේදී ලැබෙන උපරිස්සමෙන් ගන්න පරිගණකයේ ක්‍රියාකාරීත්වය පාලනය කිරීම. එතකොට ඒකෙදී පරිගණකය දුරාංග මුදුකාංග එකිනෙක ක්‍රියා කරන්නේ කොහොමද? ඒ වගේම අපි ලියපු ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් දැන් මේ කියන ඔපරේටින් සිස්ටම් අපි ලියපු ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ක්‍රියා කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තියෙන උපරිස්සම මේකින් ලබා දෙන්නේ. ඒක පරිගණකයේ හાર્ඩ්වෙයාර් දුරාංග සහ මුදුකාංග ක්‍රියා කර යුතු ආකාරය සහ ඒවා එකිනෙකට මැනේජ් කරගන්නේ කොහොමද කලමනාකරණය කිරීම වගේ දේවල් තමයි මේකින් කරන්නේ. මම මතක තියාගන්න Windows XP, Vista 7, 8.1 ඔයගේ 10 ඔයගේ ඒවා ඔපරේටින් සිස්ටම් වලට උදා. ඊට පස්සේ Linux, Fedora, Ubuntu වගේ ඒවා නිදහස් මුදුකාංග. ඒවා නැත්තම් මිල ගෙවන්න ඕනේ නැහැ. මුදල් ගෙවන්න ඕනේ භාවිත කරන්න. මේවා මුදල් ගෙවන්න ඕනේ. එන්නේකත් වෙනස වටහා ගන්න. ඉතින්සේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක ඔබට තියෙන ඇප්ලිකේෂන් එකක් කියන්නේ අපිට අවශ්‍ය කාර්ය පරිගණකයෙන් කරගැනීම සඳහා ලියා තියෙනවා. රචනා කරලා තියෙන සොෆ්ට්වෙයාර්ස් විදිහට ගන්න පුළුවන්. ඒකට උදාහරණ ඇතුළු ඔබ දන්නා අහලා ඇති මාට මතකලත් ඇති MS Word, Microsoft සමඟම හඳුනන Word, මුදුකාංග Excel, ගණිත කර්මකරණ, PowerPoint, ඉදිරිපත් කිරීම. ඔය වගේ හදලා තියෙනවා. මොනවා MS Microsoft Office Family කියලා කියන පවුලේ Microsoft Fowler Fowler කියලා කියනවා මේකට. මේ මේ මුදුකාංග Office package එක කියලා කියනවා. මේ මුදුකාංග කට්ලේ තුල Word, Excel, PowerPoint, Access වගේ තියෙනවා. අපිට අවශ්‍ය කරන කාර්යංගෙ. ඒක operating system එකක් නැතුව අපිට application software එකක් පරිගණකයකට දාන්න බෑ. එහෙනම් මූලිකව අපි පරිගණකයක් ලබා ගත්තට පස්සේ මුලින්ම operating system එකක් install කරනවා කියලා අපි කියනවා. ප්‍රතිස්ථාපනය කරනවා. ඒව ප්‍රතිස්ථාපනය කළා තමයි ඒක උඩ තමයි මේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් රන් කරන්නේ. එහෙමනම් මම කිව්වා වගේ දැන් ඔබට පැහැදිලි වෙනවා හાર્ඩ්වෙයාර් එකයි සොෆ්ට්වෙයාර් එකයි අතර ක්‍රියා කරන්නේ කොහොමද කියන කිවිම අවශ්‍ය උපදෙස් මේකෙන් ලබා දෙනවා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් රන් ඒ යෝගේම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් එම තේම ක්‍රියාත් කරන්නේ කොහොමද පරිගණකයේ තුල කියන මෙන්න මේවා පාලනය කිරීමක් තමයි operating system software link and OS කියලා කියනවා. application software කියන්නේ ඊට පස්සේ එන එකක්. ඒක අපිට අවශ්‍ය කරන කාර්ය පරිගණකයෙන් සිදු කර ගැනීමට රචනා කරපු මුදුකා. operating system එක අපි බලමු දැන් task මොනවාද කියලා. ප්‍රධාන කාර්යයන් අපි දැන් කිව්ව operating system එකක් මගින් පරිගණකයේ hardware software අතර සම්බන්ධතාවය ඇති කිරීමක් කරනවා කියලා. එහෙනම් අපි බලමු ඒ තවදුරටත් විස්තරාත්මක boot වෙනවා. එහෙම නැත්නම් පරිගණකයේ ක්‍රියාත්මක ක්‍රියා ආරම්භ කිරීම බූට් අප් කරනවා කියලා කියනවා. ඒක එක කාර්යයක්. disk එක format කරනවා. ඔබට ලැටිම සමහරට ඇක් දෙකින් ඇති පරිගණකයක මයම් සියක් ස්ථාපනය කරන්න කියන format කරනවා. ඒ මේ format කිරීම සිදු කරන්නේ මේ operating system එක දාලා නිවිදානම. ඊට පස්සේ folders වගේ folders කියන්නේ ගොනු පරිගණකයේ තුර ගොනු file cover ආකාරයෙන් නිර්මාණය කරන්න පුළුවන්. ගොනු ඒ කියන්නේ Windows operating system එක ගන්න. ඊළඟට දත්ත සේව් කරන්න පුළුවන් අපි ක්‍රියා කරපු වැඩ. ඒ වගේම දත්ත නැවත පාටි ඕපන් කරගන්න පුළුවන්. අපි කියපු files ගොනු. ඊළඟට තමයි වැඩ කරපු මේ files ගොනු කියලා කියන්න පුළුවන්. මේ ගොනු නැවත සේව් කරන්න පුළුවන් මත ප්‍රයෝජනයට. ඒ වගේම මේ සේව් කරපු දේ ඕපන් කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. ඊළඟට ඒ තියෙන files copy කරන්න පුළුවන්. පිටපත් කරන්න පුළුවන්. ඊළඟ මාතක තියාගන්න මම කිව්වා වගේ පරිගණකයක OS එකක් නැතුව වෙනත් ඔපරේටින් මෙහෙයුම් පද්ධතියක් නැතුව ක්‍රියාත්මක කරන්න බෑ. හැම පරිගණකයකම මෙහෙයුම් පද්ධතියක් තියෙනවා. මම මතක තියාගන්න.
එතකොට මෙහෙයුම් පද්ධති කාර්යයන් මූලික මතක තියාගන්න පරිගණකයේ ස්ටාර්ට් කිරීම නැත්නම් බූට් කිරීම කියලා කියනවා. ෆෝමැට් කිරීම ඩිස්කය හැඩ ගැස්වීම කියලා සිංහලෙන් කියනවා. අලුත් ෆෝල්ඩර්ස් එකක් ගොනු නිර්මාණය කිරීම ඊළඟ තුන්වෙනි කාර්යය. හතරවෙනි එක දත්ත ගොනු එහෙමත් දත්ත සේරු කිරීම සුරක්ෂිත කිරීම සහ අවශ්‍ය පරිදි ලබා ගැනීමට සහාය වීම. අන්තිම එක අපේ ගොනු එහෙමත් ෆයිල්ස් කියන ඒවා අවශ්‍ය තැනකට පිටපත් කිරීම සහ තැන් වෙනස් කිරීම අවශ්‍ය තැනකට පිටපත් කිරීම සහ ඒ තියෙන ස්ථානය වෙනස් කිරීම වගේ දේවල් කරන්න පුළුවන් ඔපරේටින් සිස්ටම් එකක් මගේ. ඊට පස්සේ අපි ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් ගැන බලමු. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් එකක් කියන්නේ අපි කියමු නම් කියව දැන් අපිට අවශ්‍ය කරන කාර්යයක් ඉටු කර ගැනීම සඳහා විශේෂයෙන් රචනා කරලා තියෙන පරිගණක වැඩසටහන. උදාහරණයක් ඇරෙට ඔෆිස් ඔෆිස් මයික්‍රොසොෆ්ට් ඔෆිස් කියන පැකේජ් එක මේක ඡාය රූපයක් ඔබට තියෙන මේ පැකේජ් එක. ඒ කියන්නේ ගොනුවක් බන්ඩල් එකක් විදියට හම් වෙන්නේ. ඒක උනා ඒක ගත්තම අපිට එනවා Word කියලා කියනවා Excel, PowerPoint, Access, Outlook, Express වගේ කැසට් එකක් වෙන පැක ගොනුවක් විදියට තමයි මේක එන්නේ. ඒකට ඒක එක උදාහරණයක් තමයි මේ Word. මේ Word වලින් අපි ගන්න document ලේඛන සකස් කිරීම. Excel වලින් අපි කරනවා MS Excel ඊළඟ මේ Microsoft Family එකේ පවුලේන ඊළඟ මුදුකාංගේ තමයි Excel කියන එක. Excel වලින් අපි කරන්නේ ගණිතමය ක්‍රියාකාරකම්. ඊට පස්සේ PowerPoint එකක් කියන්නේ මෙන්න මේ වගේ ඉදිරිපත් කිරීම. මේ මම කරනවා වගේ ඉදිරිපත් කිරීමක් කිරීම නම් ඔයගොල්ලෝ ස්ලයිඩ් මේ PowerPoint කියන මුදුකාංගේ භාවිත කරනවා. Microtype typing with වගේ ඒවා. ඔබට යතුරු ලියන සමග ක්‍රියා කිරීමට අවශ්‍ය නම් අන්න මේ වගේ දේවල් වලට අදල් තියෙන මුදුකාංගය. ඒ කියන්නේ යතුරු ලියන නිවැරදිව භාවිත කරන ආකාරය පිළිබඳ හැඳින්වීමට හදාරීමට තියෙන මොදුකාංගය තමයි මයික්‍රොටයිප්. එමුනම් ටයිපින් වෙබ් කියන එක. ඒක වෙනත් එකක්. මේක Microsoft Family කියන්නේ මේක වෙනම මොදුකාංගයක්. ඒකත් අපි ටයිපින් එමෙත යතුරු ලියන හැකියාව වර්ධනය කිරීම සකස් කරපු මොදුකාංගයක්. ඊළඟට ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් කියන එක. ඒක අන්තර්ජාලය හා ප්‍රවේශ වීමට නිර්මාණය කරන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. රයිට්. ඊළඟට අපි බලමු වෛරස් එමුනම් ඇන්ටි වෛරස් කියන සොෆ්ට්වෙයාර්ස් කියන වෛරසස් එමුනම් හානිකර වැඩසටහන් කියලා කියනවා. මෙතන මේක හොඳ වැඩසටහන් නෙමෙයි. මේකෙන් කරන්නේ අපේ පරිගණකයට හානිකර දෙයක්. එතකොට වැඩසටහන් පරිගණකයට හානිකර වැඩසටහන් program that are going to damage or destroy computer. එතකොට මේ වගේ මේ හානිකර වැඩසටහන් වලින් බේරීම සඳහා රචනා කරන software එකක් කියන antivirus ප්‍රති වෛරස මුදුකාංග කියන මේකෙන් තියෙන මේ මේ වගේ හානිකර වැඩසටහන මකලා දමින්න පරිගණකයෙන් ඉරේස් කරලා ඒකේ තියෙන තර්ජනය නැවතීම තමයි antivirus softwares ලියන්නේ. එතකොට ඔබ දන්නා වෛරස් ට්‍රෝජන් ට්‍රෝජන් හෝස් වගේ වගේ පරිගණක වෛරස් වගේ තියෙනවා. ඊළඟට ඇන්ටිවෛරස් සොෆ්ට්වෙයාර් මේක ඇත්තටම එක්තරා ආකාරයක ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. එතකොට උදාහරණයක් විදිහට අවෛරා ඒවීජී පැන්ඩා නෝටන් නෝඩස් වගේ මොනවාගේ ඇන්ටිවෛරස් මුදුකාංග ඔබට මෙන්න පුළුවන්. ඉමේල් දී ගැනීමට පුළුවන්. ඒකෙම නොමිලි ලබා ඇන්ටිවෛරස් මුදුකාංග තියෙනවා ඔබට ලබා ගන්න පුළුවන් අන්තර්ජාලයේ හරහා. ඊට පස්සේ මේ IPOS කියන එක මතක තියාගන්න. IPOS කියන්නේ කෙටි වචනයක්. මේ I එක කියන්නේ import. ඒ කියන්නේ ආදානය කියන එක. Enter data into the computer. පරිගණකයට දත් ඇතුළත් කිරීම. IPOS. ඒකේ පළවෙනි එක I. I කියන්නේ import. Enter data into the computer. ඊළඟට receive data. Enter කිරීම සහ receive ලබා ගැනීම. දත් ඇතුළත් කිරීම. ඒ වගේම ඇතුළත් කරපු දත් ලබා ගැනීම. P කියන්නේ processing. දෙවෙනි එක. අකුර ඒකේ තේරුම නම් processing කියන්නේ දත්ත සකස් කිරීමේ මන්තක් chain data into usable form. අපි අතුලට කියමු දත්ත ප්‍රයෝජන දත්ත බවට පරිවර්තනය කිරීම තමයි p processing කියන්නේ. ඊට පස්සේ output එක කියන්නේ පරිගණකෙන් දත්ත එළියට ලබා දෙන සකස් කරපු දත්ත පිටතට ලබා දීම තමයි අපි කියන්නේ output එක කියලා ප්‍රතිදාන. ඊට පස්සේ storage ඒව ගබඩා කිරීම මතු ප්‍රයෝජන සඳහා ගබඩා කිරීම. එනවා මේ IPOS කියන එක
මේක මතක තියාගන්න. I කියන්නේ input, P කියන්නේ processing, O කියන්නේ output, S කියන්නේ storage. එරොඩ input කියන එකෙන් කියන්නේ ඉන්ටර්ට දත්ත පරිගණකයට ඇතුළත් කිරීම. ඒගොල්ලෝ දත්ත ඇතුළත් කරලා දත්ත ලබා ගැනීම. processing කියන්නේ දත්ත ඇතුළත් කර දත්ත ප්‍රයෝජනවත් ආකාරයට සකස් කිරීම. ඒකට output එක කියන්නේ ඒ සකස් කරපු දත්ත පිටතට ලබා ගැනීම. storage කියන්නේ දත්ත මතු ප්‍රයෝජනේ සඳහා පරිගණකයට ඇතුළත් ලබා ගැනීම. ඒක මේ processing කියන එක output input කියන මෙන්න මේ වගේ නම මගේ මේ channel වෙනත් පාඩම සාකච්ඡා කරලා තියෙනවා. ඒක ඔබට මේ පිළිමනත් අදහසක් ලබා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ ඇතුළත අතරතුර මේ වීඩියෝස් වල links යොදන්න. ඒකට ඔබට ඒවත් නරඹන්න පුළුවන්. right. ඊට පස්සේ අපි බලමු how the IPV cycle works කියන එක. මේ IPV cycle එකක් කියන්නේ වෘත්තාකාර මාර්ගය. ඒකට මේක ඉවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතන්න input කරා අපේ පළවෙනි මේක input process කරා output එකක් දුන්නා storage කරා. එතන මේකෙන් අපිට එක ක්‍රමයක් ඉවරයි. ඊට පස්සේ මේකෙන් ඉවර වෙන්නේ නැහැ පරිගණකෙන්. තවත් කෙනෙක් මේකම තමයි කරන්නේ. දැන් මම ඔබ පරිගණකේ භාවිත කරනකොට ඔබ ලියුමක් type කරා කියන්නේ එතකොට ඔබ එක input කළා. ඒක සකස් කරයි type කරපු ලියුම. ඒක එතකොට input කරන්නේ keyboard එකේ නැත්නම් mouse එකේ. process කරන අර casing එක ඇතුළේ තිබ්බ CPU එකේ නැත්නම් central processing unit. මැදසකසුම් මේකේ. ඊළඟ output කරන monitor එකේ. එහෙම නැත්නම් printer එකේ. ඔබට පුළුවන් ඕන printer එකක් විදිහට printer එකේ hard copy එකක් ගන්න. ලියවිල්ලක් විදිහට මොනිටර් එකකින් එක කියවන්න පුළුවන්. වෙනත් කෙනෙකුට යවන්න පුළුවන්. ඊට පස්සේ ඔබ ඒ ගාව සකස් කර ලියුම සේව් කරන්න පරිගණකයට සුරක්ෂිත කරනවා. ඒකයි ඒකට hard disk එකක්. එහෙම නැත්නම් pen drive එකක්. external hard disk එකක්, බාහිර hard disk එකක්. එහෙම නැත්නම් CD DVD ROM එකක සේව්. මේකෙන් මගේ වැඩේ ඉවර. ඊළඟට හිතන්න ඔබේ වැඩේ ඉවර. ඊළඟට හිතන්න මමත් තවත් කෙනෙක් ඉනවා. එතකොට ඔහු කරන්නේ වෙනත් දෙයක්. ඔහු කරනවා කියන්නේ ගීතයක් ඇතුළත් කරනවා. වීඩියෝ ඇතුළත් කරනවා කියලේ. එතකොට ඔහු mouse එක keyboard පාවිච්චි කරලා ඇතුළත් කරනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක සකස් කරනවා උඩ අවශ්‍ය කොටස් edit කරනවා කියලා කියන්නේ. ඔය කපනවා, කපලා දානවා, ඉවත් කරනවා, මකලා දානවා, ශබ්ද ඇතුළත් කරනවා. subtitles එකට ඔය වගේ දේවල් කරලා මේක සකස් කරනවා. ඒක කරන්නේ processing එකේ. processor එකේ. ඊට පස්සේ ඒක output කරගන්න monitor එකෙන් බලන්න පුළුවන්. ඒ වගේම මෙයාට ඒකේ ශබ්දය පිටතර ගන්න පුළුවන් ස්පීකර් එකක්. අපිට printer එකක් මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක සකස් කරලා එයා සේව් කරලා තියෙනවා මතු ප්‍රයෝජන නිසා. ඒක hard disk එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එයා pen drive එකට නම් එහෙම ගන්න පුළුවන්. flash disk drive එක හරහා. එහෙම නැත්නම් external hard disk එකක්, බාහිර hard disk එකක්, එහෙම නැත්නම් CD DVD ROM එකකින් ගන්න පුළුවන්. ඒක මේක එයාගේ cycle එක. කොයි විදිහෙ මේක ඉවර වෙන්නේ නැහැ. cycle චක්‍රයක් කියලා කියනවා. වෘත්තාකාර මාර්ගය චක්‍රයක්. විදියට මේක ගමන් කරනවා. ඒක නිසා තමයි මේ IPOS cycle කියලා කියන්නේ. ඒක IPOS cycle එකේ උගමකට තියාගන්නා මූලික ප්‍රේරණ I කියන්නේ input, P කියන්නේ processor, O කියන්නේ output, S කියන්නේ storage කියන එක. ඊට පස්සේ ඔබට මතක තියාගන්න මේක ඒ cycle එකත් එක්ක මේවා යන hardware වර්ග මොනවාද කියන එක තියන්න ලියන්න. උදාහරණයකට input කරනකොට ඒක අපි ලියන්න keyboard එක. ඊට පස්සේ processor එකේ තියෙන ලියන CPU එකේ කරන hardware එක. එහෙනම් ඩුඩාංගේ පරිගණක හේතුවට ඊට output කරන එක ලියන monitor එක. ඊට පස්සේ printer එක, ඊට speaker. ඊට පස්සේ storage වලට දාන්න එක කරන උපාංගය ඇදී hard disk එක, drive එක, flash drive, ඔයගේ CD, DVD, ROM ඔන්න ඒ වල. ඒක මතක තියාගෙන මේ වෙනි ප්‍රශ්නයක් අහුවොත් උත්තර ලබා දෙන්න පුළුවන් වෙනවා ඔබට. IPO cycle එක අන්තිම ගියොත් input processing output storage කියලාම ඉතින් මේ විදිහට ඊතල ගන්න දාලා මේ යටි ලියන්න මොනවාද මෙයට උදාහරණ වෙනවා. හොඳයි. ඉතින් මේ ටික තමයි මම මේ පාඩමෙන් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ටිකක් දීර්ඝ වශයෙන් ගියා. ඒත් මම හිතනවා පරිගණක පිළිබඳ මූලික හැඳින්වීම මම මේකෙන් කරේ. ඒකට ඔබ පරිගණකයට ආධුනිකයන් නම් මේ පාඩම ඉතාම වැදගත් වෙනවා මම හිතනවා. මේකෙන් ඔබට හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති. පරිගණක කියන්නේ මොකද්ද? පරිගණක වර්ගවන ආකාරය, ඊට පස්සේ input output processing storage කියන ඒ මූලික අංග, CPU එකක් කියන්නේ මොකද්ද? පරිගණකේ hardware software කියන්නේ මොකද්ද? software වර්ග මොනවාද? hardware වලින් කරන දේවල් මොනවාද කියන
ඒක පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියනවා මම හිතනවා. ඉතින් ඔබේ අදහස් මේ පාඩම් පිළිබඳව පාටින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ ඔබේ යාළුවෙල යනට ෂෙයා කරන්න. එහෙනම් අපේ channel එක subscribe කරන්න bell icon එක ඔබන්න. එතකොට මේ වැනි වීඩියෝ දැම්මු සැනින් ඔබට update කැල ලැබුණොත්. ඉතින් ඔබ සැමට ස්තුතියි. සුබ දවසක්.